밥을 열이 바랍니다. 근데 오버 고한테 뭐다니? 마마나 마와다기는 순다 마우스에피 되다 바이팅 아니타다 마우스 공 베나 අපි පාසල් එක කාලේ කතා කරා. පාසල් එක කාලේදී මොනවා වගේ චරිතය? පාසල් වෙන කාලේ නම් හිතේ තාම හොඳන්නේ. හොඳ චරිතයක්. මොකද මතකයි මේ සාමාන්‍ය ස්කූල් පන්තියේ විශ්වවිද්‍යාල මහාවිද්‍යාල පන්තියේ ළමයි ටික මොකද වරදක් කරලා. මම කියන දේ අනුව තමයි සමහර ලාට විශ්ව කාර්යය පිළිගන්නේ. ඒතර ගුරුවරු පිළිගත්තේ නැහැ. පාසල ගැන මතක් කරනවා නම් මොකද්ද ගියේ පාසල? පාසල නම් කීපේරම කියලා තියෙනවා. ඉස්සෙල්ලම හතරස්වල විද්‍යාලයෙන් තමයි ආරම්භ වෙන්නේ. මොකද මගේ අම්මා ඒ වෙනකොට හතරස්වල විද්‍යාලය උගන්වනවා. ඒ නිසා මම අත්‍යවම සාමාන්‍යයෙන් දරුවෙක් ඉස්කෝලේ යන අවුරුදු පහේ නම් පටන් ගන්න අවුරුදු හතරේ. ඊගාවට වලසිංහ හරිචන්ද මහාවිද්‍යාලය, ඒ වගේම අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලය අවසානයේ රාජකීය විද්‍යාලයෙන් තමයි අවසාන වෙන්නේ. ඒකට පාසල් හතරකට ගිහිලා තියෙනවා. දඟකාරත් ඇත්තටම පාසල් කාලය තුල මම බොහොම නිවිච්ච කෙනෙක් දැන් වගේම. දැන් නම් සමහර ලාට ඒ දේශපාලන නිසා නිවිච්ච ඒවා අඩු වෙලා තියෙනවා. හැබැයි පාසල් යන කාලතුල බොහොම නිවිච්ච කෙනෙක්. හැබැයි මම හිතන්නේ අපේ විශේෂයෙන්ම මම ගිහපු පාසල් තුනම රාජකීය විද්‍යාලය ඇරෙන්න අනෙක් පාසල් තුනම මිශ්‍ර පාසල්. ඒ නිසා මම හිතන්නේ ඒ පාසල් කාලේ බොහොම සුන්දරයි. මොකද ගෑනු ළමයි ටික ඉන්නවා, පිරිමි ළමයි ටික ඉන්නවා. අපි එකට එකතුලා වැඩ කරනවා, පාඩම් කරනවා. ඒ වගේ පාසල් කාලය තුළ මම හිතන්නේ බොහොම මේ සුන්දර අත්දැකීම් තියෙනවා මිශ්‍ර පාසල් වල. ඒ නිසා මේ පාසල් බොහොම සුන්දරයි. ඇත්තටම පාසල් යන කාලය තුළ මේ සුන්දරමත් ඒ වගේම අමිහිරිත් අත්දැකීම මුතුම ඇහුවා. ඒකෙදි මගේ එක සිදුවීමක් තියෙනවා. ඒක එක පැත්තකින් සුන්දරයි, එක පැත්තෙන් අමිහිරි. ඒක තමයි මම අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට යනකොට මගේ තාත්තා දේශපාලඥයෙක් කියන එක මේ ගුරුවරු දන්නේ නැහැ. හැබැයි ඒ කාලේ හිටියා මේ අපේ සිංහල ගුරුතුමිය සුභසිංහ මිස් කියලා. ඒ වෙනකොට එතුමිය එක්සත් ජාතික පක්ෂයේ හොඳ පාක්ෂිකාවක්. ඉතින් මම බර්චාරාගේ පුතා කියලා දැනගත්තාම මිස් හැමදාම මේ කතාවට අල්ලගන්නේ මම. පන්තිය ඉස්සරහට ඇවිල්ලා කතාවක් කරන්න ඕනේ. මම සාමාන්‍යයෙන් ඒ දවස්වල ඉස්කෝලේ යන්නේ නැහැ. හැබැයි එතුමිය ඒ කරපු වැඩේ එදා මට කොච්චර අමහිරි වුණත් මම හිතන්නේ ඒ දලපු පන්නරේ අද දේශපාලඥයෙක් විදිහට මම හිතන්නේ මේ දැනෙන්න කතා කරන්න අනිත් අයට හැඟීම් ඇති වෙන්න කතා කරන්න මම හිතන්නේ ඒක උදව් වුණා. ඉතින් එදා අමහිරි වුණාට අද වෙනකොට ඒක සුන්දරතාවයට පත් වෙලා තියෙනවා. සමාජයට යමක් කරන්න. ඒක පවුලෙන් ලැබපු අත්දැකීම. අපි පාසල යන කාලේදී මොනවද කරපු ක්‍රීඩා? ක්‍රීඩා ක්‍රිකට් ගහලා දිනවා. ආසම ක්‍රීඩාව. ආසම ක්‍රීඩාව මේ කරනවා. මේ කොච්චර කාලේ වෙනවද? ඇත්තටම පූල් ගහන්න පටන් ගත්තේ ඕස්ට්‍රේලියාව ගියාට පස්සේ. ඒ වගේම මම පූල් කැෆේ එකක් කරා. ඕස්ට්‍රේලියාවට ගාවට පස්සේ. මේක තමයි ආසම ක්‍රීඩාව. ඕස්ට්‍රේලියාව ගිය පූල් කාලේ වගේ 97 ඒකින්ද රැකියාවක් නොකරම ඉවතුනාද? නෑ මම IT ඩිප්ලෝමා එකක් කරා. ඒත් එක සම්බන්ධ වුණේ නැහැ රැකියාවට. පාර්ට් ටයිම් ජොබ් කරන්න හම්බුනේ 99 ආවා. ඒ අධ්‍යාපන අවසන් වෙලා අවසන්. මම ආවේ මේ නිවාඩුට ආවේ. නිවාඩුට ඇවිල්ලා ඉන්නකොට තමයි 2000 ඡන්දේ ආවේ. ඒ හැම දේශපාලන කරු 2000 තමයි පළවෙනි ඡන්දේ ආවේ. 2000 ජීවිතයේ ආදර්ශමත් වූ පුද්ගලෙක් ඉන්නවද? එහෙමයි. කවුද? තාත්තා කුඩා කාලේදී මොන වගේ ඕදන් දීලා තියෙනේ? කියන්නේ ජීවිතේ හොඳ පුරවැසියෙක් වෙන්න. තාත්තා තරම් විශේෂයෙන් එහෙම ඕදන් දීලා නැහැ. නම් තාත්තා ජනතාවට සේවය කරපු විදිහයි ජනතාවට දක්වපු ආදරය පිළිබඳව විශාල ආඩම්බරයක් තියෙනවා. ඒක තමයි තාත්තා ආදර්ශමත් පුද්ගලයා වෙන්න ප්‍රධානම හේතුව. සංචාරයක් යන්න අවස්ථාවක් ලැබුණොත්
සංචාරය යන්න කැමති කොහෙද? සංචාරය යන්න කැමති ලංකාවේ. ලංකාවේ පිටරද? අපි ලංකාවේ වලම කොහෙද වැඩිම ඉන්න කැමති? ලංකාවේ වැඩිම ඉන්න කැමති එහෙම විශේෂයක් නෑ. හැබැයි මම හිතන්නේ ඩවුන් සවුත් හොඳයි. ඒ වගේම නුවරඑළිය හොඳයි. නුවරඑළිය මේ දෙකට ආසයි. මේ දෙකට ආසයි. එතකොට පිටරටක ගත්තොත් පැරිස්. ඒකට හේතුව මම හිතන්නේ ඇයි කියලා දන්න හේතුව. නමුත් මම ෆ්‍රාන්ස් වලට කැමතියි. ඒකට විශේෂ හේතුවක් නැහැ. විශේෂ හේතුවක් නැහැ ඇයි කියලා තේරෙන්නේ නැහැ. මටත් තේරෙන්නේ නැහැ මම ඇයි එහෙට ආස කියලා. දැන් දේශපාලනයට පැමිණෙන කලින් 2000 වර්ෂයේ පැමිණුණේ දේශපාලනය කරන්න. එතකොට අපි කියමු අවුරුදු 16 දී අවුරුදු 15 දී වගේ යම් කිසි වෘත්තියකට නියැලෙන්න බලාපොරොත්තුවක් තිබ්බද? දේශපාලන ආසාවක් ඒ වයසේදී. ඊට කලින් අපි කියමු ස්කෝර දැන් 5 වසරේදී සමහර අයගේ බලාපොරොත්තුවක් තියෙනවනේ කවුද වෙන්නේ? ડોක්ටර් කෙනෙක් වෙන්න කැමති, ටීචර් කෙනෙක් වෙන්න කැමති. එහෙම ඒ කාලෙදී වගේ නෑ. මට අවුරුදු 10 දම්ම තාත්තා දේශපාලකෙක් විදිහට කරපු දේවල් පිළිබඳව අපිට ලොකු ලොකු කැමැත්තක් තියෙනවා. සමහර වෙලාවට තාත්තා ගෙදර නැතුණාම දරුවෝ වෛර කරනවා තාත්තට, ලොකු දේවල් කරනවානේ. ඔත අපේ පවුල සියලු දෙනාම තාත්තා අපි ගාව අඩු වෙලාවක් ගත කරාට අපි ඒක බොහොම කැමැත්තෙන් කරේ. මොකද තාත්තා අපිත් එක්ක හිටියොත් කීප දෙනෙක් ඉන්නවා. මේ තාත්තා එළියට ගියපුවාම ඊට වඩා විශාල සේවයක් කරනවා. මේ පුංචි කාලෙන් දැක්ක නිසා හැමදාමත් ඕනකම තිබුණේ ජනතාවට සේවය කරන්න කෙසේ වුණත්. කාලය බැඩ්මින්ටන් ගහුවා නේද? පැන්සල්ලා කරන්නේ නැද්ද? මම අතනම පාසල් යන කාලේ බැඩ්මින්ටන් ගහුවා. ඒ වගේම දැනුත් ඉඳලා හිටලා ගහන හැබැයි වෙලාව අඩුයි බැඩ්මින්ටන් ගහන්න. කාලය තියෙනවා නම් ඒ ක්‍රීඩාවටත් කැමතියි. බොහොම ආසයි. දැන් වර්තමානයේ ශ්‍රී ලාංකේය ජනතාවගේම අපේ ඉන්න සියලු දෙනාම දන්නේ දෙමින්ද දිසානායක අමාත්‍යවරයා වශයෙන්. දැන් යාළුවෝ එහෙම ඇතිනේ, යාළුවෝ එහෙම ආදරයට කතා කරන්නේ මොන වගේ නමකින්ද? මට ගොඩක් වෙලාවට කට්ටිය කියන්නේ දුමි කියලා. මොකද මේ පුංචි කාලේ ඉඳන් පාසල් මිත්‍රයෝ වගේම පවුලේ අය, දෙමව්පියෝ බොහෝ දෙනෙක් කතා කරේ දුමි කියලා. ඒ නිසා ගොඩක් අය දුමි කියලා කියනවා. දැන් නම් සමහරව අලුත් ක්‍රමවල දීදී කියනවා. එතකොට පවුලේ සහෝදරයෝ කී දෙනාද? පවුල් සහෝදරයෝ 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනා මල්ලා, මම තා පවුල් වැඩිමලා. 3 දෙනා සහෝදරයෝ. ඒ 3 දෙනා දේශපාලනයට සම්බන්ධද? දේශපාලන පවුලම සම්බන්ධයි. හැබැයි තනතුරු වල නැහැ. ඒ වගේම දේශපාලනේ කියන්නේ മന്ത്രി කෙනෙක් වෙලා නැහැ. ඒ සියලු දෙනාම සාමාන්‍ය දේශපාලන පවුලක් ගත්තාම මන්ජුල. ඒ පවුලේ සියලු දෙනාම දේශපාලකෙක් විදිහට එක්කෙනෙක් වුණාට අනෙක් සියලු දෙනාගේම සහාය ලබා දෙනවා. දැන් එමත්තුමා, දැන් ඔබතුමා ජනප්‍රියයි. ජනප්‍රියත්වයේ කරදරයක් වෙලක් තියෙනවා සමහර අයට. අපි කියමු දැන් රංගන ශිල්පීන් හැටියට අපිට වුණත් අපි ඇඳගෙන යන ඇඳුමත් එක්ක සමහරට පාර දැක්කහම හොඳ රැඳලා ගියත් අන්න අර නළුවා ගියා. නැත්තම් කියන්නේ අපි නිකන් ෂෝට් එකක් කරලා ටී-ෂර්ට් එක අන්න අර මිනිහගේ හැටි බලන්නේ එහෙම. ඒ ජනප්‍රියත්වය දැන් ඔබතුමා ඉතාමත්ම සරලව අඳින්නේ ටී-ෂර්ට් එක සහාය විදිහට එළියේ වෘත්තිය කරන අවස්ථාවේ තමයි වෘත්තිය අවශ්‍ය ඇඳුම ඇඳගෙන යන්නේ. ඒ ජනප්‍රියත්වයේ කරදරයක් වෙච්ච වෙලාවට මම සාමාන්‍ය දේශපාලකෙක් විදිහට මේ මවාගත්ත බොහෝ දේවල් කියන සමහර දෙනා දේශපාලකෙක් වෙච්ච ගමන් අර කපටියා සූට් එක අඳින්න ඕනේ, සරම අඳින්න ඕනේ, නැෂනල් එක අඳින්න ඕනේ, 3-4 දෙනෙක් වටේ ඉන්න ඕනේ. මේවා මේ සාම්ප්‍රදායික දේවල්. සමහර දේශපාලනේ කරන අයට වඩා ළඟ ඉන්නත් එහෙම හැසිරෙනවා. තමයි මගේ ඇඳුම මට ඕන විදිහට ඇඳ මිසක් මම කවදාවත් රැකියාව නිසා අර ආපු සම්ප්‍රදාය මම ඉස්සරට ගෙනහිල්ලා නැහැ. ජනප්‍රියත්වයේ කරදරයක් වෙලා නැද්ද? කරදරයක් වෙච්ච අවස්ථාවක් තියෙනවා. මොකද මට හොඳට මතකයි මේ එකපාරක් අපේ ගෙදරට ආවා. අපි බත්තර මුල ඉන්න වෙලාවේ මට මතක නැහැ മന്ത്രി කාලේද, මං හිතන മന്ത്രി කාලේ. ඒක මේ තාත්තා කෙනෙක් උදේම ගෙදර ආවා. ඇවිල්ලිවෙලා මේ දුන්චානාගේ මන්තුමලා ගෙදරද කියලා අහලා මං කෝ කියලා. ඊට පස්සේ එයාගේ දුව මාත් එක්ක යාළුවා ඉන්නවා කියලා දුව කියනවා කියලා දුවගේ ඩයරි එක දුන්නා. ඒ ඩයරි එකේ සේරම තියෙන්නේ මගේ පත්තර ගියපු ෆොටෝස්, මගේ විස්තර සේරම ටික තියෙන ඒවා. ඒකෙන් හොඳ වෙලාවට මම අම්මට මුණ ගැස්සුවේ තාත්තාට. තාත්තා මොකද මේ ඒක අනවශ්‍ය
කරදරයක් ජනප්‍රියත්වය නිසා සමහරලාවට ආදරය කරන අය වැඩි, හිතවතුන් වැඩි, මේ වගේ එහෙම අපහසුතාවයට ලක් වෙච්ච අවස්ථාවකුත් තිබුණා. හැබැයි එතන හිටියේ මේ දුමින්සානායක කියන ඇත්ත පුද්ගල නෙමෙයි, මගේ නමෙන් වෙන පිරිමි කෙනෙක්. ඒ ගෑන්දොර ගෑන්ලමත් එක්ක කතා කරලා තිබුණා, විශාල ගැන්දුරක් තිබුණා. මේ හොඳ වෙලා තාත්තා අපේ ගෙදර බව නිසා ඒ අවනතුරෙන් බේරෙන්න පුළුවන්කම ලැබුණා. හරිම කෙනා හම්බුච්ච නිසා. හරිම කෙනා හම්බුච්ච නිසා. අපි කලාව ගැන කතා කරොත් ආසම ගායන ශිල්පියෙක් හරි ශිල්පිනියක් හරි ඉන්නවද? ඇත්තටම මේ අපේ පවුල කලාවට බොහොම සම්බන්ධයි. මොකද තාත්තා සිංදු කියනවා, ඒ වගේම චිත්‍රපට බලන්න යනවා, මුලින් වේදිකා නාට්‍ය බලනවා. ඒ වගේ කලාවත් එක්ක බොහොම සම්බන්ධයි. ඒ වගේම කලාකරුවන් එක්කත් ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ ආසම ගායකයා කවුද කියලා හුත් එම සීටි ෆර්නැන්ඩු. ඒකට හේතුව තාත්තා වැඩිහරියෙක් කියන සීටි ෆර්නැන්ඩු සිංදු. ඒ වගේම අනිකුත් සියලුම ගායකයන්ටත් ආසාවක් තියෙනවා. මොකද එක එක ගායකෝ එක එක විදිහට තමා එක එක තේමාවන්. ඒ වගේම එකම ස්ටයිල් එකක් නෙමෙයි. ඉතින් ඒ සියලුම ගායකයන්ට කැමති. හැබැයි සමහර අද ඉදිරිපත් වෙලා තියෙන අදෝ තියෙන සමහර මේ මල් සින්දු හදන ඒ වගේම නිකන් මේ කිසිම තේරුමක් නැතුව කරන දේවල් නැහැ. අතර ඒ සින්දු මතකත් නැහැ. හැබැයි ගායකයෝ විදිහට සියලු දෙනාටම ආස කරන. ඒ වගේම ගායිකාවත් මම හිතන්නේ ඒ සියලු දෙනා වැඩි හරියක් හිතවත් වෙන නිසා නම් කියන්න හොඳ නැහැ. මම හිතන්නේ දක්ෂ කට්ටිය කියලා ගත්තොත් එහෙම ආස කරන කට්ටියයි හදවතට වැදිච්ච කට්ටිය කවුද කියලා බලුවොත් එහෙම ජෝබේ වික්‍රම මම හිතන්නේ අපිට කවදාවත් අමතක කරන්න බෑ. මොකද ඒ රූපේ නෙමෙයි ඒ හැකියාව ලංගන කුසලතාවේ අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ගාමිණි පොන්සේකා, ඒ වගේම තව එක්කෙනෙක් තමයි කවුද මේ මීහරකගේ රඟපෑම කවුද කියලා නමද ලින්ටන් සේමගේ මාත් ලින්ටන් සේමගේ. ඒ වගේ මේ දැනෙච්ච මේ හැකියාව තියෙන ලංගන ශිල්පී. ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මොණි ඔබතුමාගේ වටිනා කාලයේ ඒකෙන් ටිකක් අපිට දීලා මේ වැඩසටහන ලාභී කියලා මොනවද කියන්න තියෙන අපි මේ වැඩසටහන. ඇත්තටම මම කියනවා ස්තුතිවන්ත වෙනවාට. මොකද මේ දේශපාලඥයෝ විදිහට හැමදාමත් මාධ්‍ය බලාපොරොත්තු වෙන්නේ, ඒ වගේම රටේ ජනතාවත් බලාපොරොත්තු වෙන හැමතිස්සෙම දේශපාලඥයෙක්ගෙන් දේශපාලන කතන්දරය තමයි අහගන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ හැමෝටම අමතක වෙලා තියෙනවා දේශපාලඥය කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් කියන එක. ඒ මිනිස්යාට සාමාන්‍ය ජීවිතයක් තියෙනවා. හැබැයි මේ රටේ දේශපාලනේ වෛද්‍යවරයෙක්ගෙන් වෛද්‍ය වෘත්තිය කරන ගම සාමාන්‍ය මිනිහෙක්ක පේනවා සහ රට පිළිගන්නවා. ඉංජිනේරුවෙක්ගෙන් මේක තියෙනවා, කලාකරුවෙක්ගෙන් මේක තියෙනවා. හැබැයි මේ එකම රස්සාව ලංකාවේ තියෙන දේශපාලඥයෙක්ගෙන් බලාපොරොත්තු වෙන හැමතිස්සෙම දේශපාලනය සහ එයා ගැන හිතන්නේ, එයා ගැන තියෙන මතය මේ සේරම තියෙන දේශපාලඥයෙක් නම් මෙහෙම ඉන්න ඕන කියලා. හැබැයි වෛද්‍යවරයෙක් තියෙන, ඉංජිනේරුවෙක් තියෙන, කලාකරුවෙක් තියෙන ඔබතුමා දන්න අපි සාමාන්‍යයෙන් පාටියකට ගියොත් එහෙම ඒ පාටියේදී බලාපොරොත්තු වෙන්නේ දේශපාලනය. හැබැයි කලාකරුවෙක්, දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් මේ අය සමහර ලාවට නයිට් ක්ලබ් වෙනවෙන්න පුළුවන්, කැසිනෝ වෙනවෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන වෙන ස්ථානවල යනවෙන්න පුළුවන්. හැබැයි බැරි වෙනා දේශපාලඥයෙක් මේකට ගියොත් එහෙම දැන් දේශපාලඥයෙක් නයිට් ක්ලබ් වෙන්න බෑ. දේශපාලඥයෙක් පාටියකට ගියපො මින්නොල් දෙත මේ හරි වැරදි. මොකද දේශපාලඥයෙක් දේශපාලනය කියලා කියන්නේ මගේ රැකියාව, වෛද්‍යවරයෙක්ගේ වෛද්‍ය වෘත්තිය රැකියාව, වෛද්‍ය වෘත්තිය වගේ. එහෙමනම් දේශපාලඥයන්ට සාමාන්‍ය ජීවිතයක් තියෙනවා. දේශපාලනය කනවා බොනවා, ආදරේ තේරෙනවා, වේදනාව තේරෙනවා, දුක තේරෙනවා. ඉතින් මම කියන්නේ මේ දේ උළුප්පල ගැනීම, මේ දේ ඉඩක් දීම මම හිතන්නේ මේ ඔබතුමාගේ මේ කර්තව්‍ය තුළ. මම හිතන්නේ අපි ප්‍රශ්න කීපයක් ඇහුවත් දේශපාලනයේ තොර ප්‍රශ්න ටිකක් තමයි ඔබතුමා අහුවේ. ඉතින් මම ඒක ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබතුමා ඉල්ලීමක් කරනවා. ඔව්. ඔබතුමා මේ අනික් මම දන්නා ඉදිරියට කාවත් සම්බන්ධ කරගන්න කියලා. ඔබතුමාට පුළුවන් නම් මේ මතය හදන්න. දේශපාලනය කියන්නේ සාමාන්‍ය පුරවැසියෙක් එයාට රැකියාවක් තියෙන රැකියාව තමයි දේශපාලනය කියන එක ජනගත කරන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා. මොකද අද සාම්ප්‍රදායික දේශපාලනයෙන් එහාට ආපු යුගයක් ආරම්භ වෙන්න පටන් ගන්න තියෙනවා. ආරම්භයක් ආරම්භය මොනවාද කියලා තියෙනවා. අද සාම්ප්‍රදායික දේශපාලනය සහ දේශපාලඥය මෙරටේ පිටිගන්නේ නැත්තතර පස්සලා තියෙනවා. ඒ නිසා මම හිත අවස්ථාවක් මේක ජනමතය බවට ජනතාව දැනුවත් කරන
තැනට පත්කිරීම. හොද මේ රටේ තරුණයෝ විද්වතුන් ඒවගේම මධ්‍යන් පාන්තිකයන් අද දේශපාලනය පිළිබඳව වැඩි උනන්දුවක්දක්වන වෙනද තිබිච්ච සාම්ප්‍රදායික දේට වඩා එහා ගිහිල්ලා අද දේශපාලනය ගැන කතා කරනවා. පැහැදිලි විවේචන තියෙනවා, පැහැදිලි යෝජනා තියෙනවා. එනිසා මම හිතන්නේ ඔබතුමා මේ ලබා දෙන සහයෝගය දේශපාලඥයෙක් විදිහට මම දැන් මම ඉතාමත් ගරුකරන මොකද දේශපාලඥයා සාමාන්‍ය පුද්ගලෙක් කියන එක සමාජයේ දැනගන්න ඕන කොහොමද කියන්නේ. ඇත්තට මේ ප්‍රෝග්‍රෑම් එකේ මම බලාපොරොත්තු වෙන්නේ අපි හැමදාම දේශපාලඥයින්ගේ දකිනවා දේශපාලනය ගැන කතා කරනවා නාලිකාවෙන්. නමුත් ඒ දේශපාලඥයාගේ අභ්‍යන්තරේ ඉන්න සුන්දර පුද්ගලෙක් ඉන්නවා. ඒ පුද්ගලයාත් එක්ක මට ඇත්තටම කතා කරන්න ඕනේ ඔහුගේ තියෙන සුන්දර ගමනය. ඉතින් ඇත්තනෝටම දිශානායක තුමනි ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා අවයි දෙවිසනාන් ආවට. තැන්කියු. ඉතින් මේ දීපු සහයෝගයට MMTTT ඔබතුමාට ඔබතුමාගේ නාලිකාවටයි වැඩසටහනටයි ඉදිරියට සුපදානම්.